අයිබෝ දුරමඩලාව සංවාධාත්මක හරසරණය පුරුදු ඇබ්බැහිවීම සහ හැඟීම් වලට වහල්වීම ඒක තමයි අද දුරමඩලාවේ මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනින දුරමඩලාව සංවාධාත්මක හරසරණයට සහභාගී වෙනවා මහාචාර්ය දාරෝණ අතුකොරල සූරීන් ඉතා ගෞරවනීයව පිළිගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්යතුමා ගරුණතු පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනින් අදොරමඩලව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන මහාචාර්ය අජන්ත ධර්මසිරි සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. එතුමා කළමනාකරණ පස්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ ආරාධනින් අදොරමඩලව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන අනුෂා ගෝකුල ප්‍රනාත් මහත්මිය ඉතා ගෞරවනීයව පිළිගන්නවා. අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක්. ඒ වගේම අපේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය ගෞරවනීයව පිළිගන්නවා. අපේ ආරාධනින් අදොරමඩලවට සහභාගී වෙන මීට පෙර අදොරමඩලවට සහභාගී වෙන අපේ රටේ ප්‍රකට මනෝවෛද්‍යවරයෙක් මනෝවෛද්‍ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ මහත්මිය ඉතා ගෞරවනීයව පිළිගන්නවා. බොහොම පළපුරුදු අධ්‍යක්ෂීම් සහිත මනෝවෛද්‍යවරයෙක් ඒ වගේම දේශකෙක් හැටියට එතුමා ප්‍රකටයි. අපි කතා කරන්නේ පුරුදු ඇබ්බැහිවීම සහ හැඟීම් වලට වහල්වීම. ද පුරුදු කියපුවාම විවිධාකාරයේ පුරුදු තියෙනවා. හොඳ පුරුදු, කැත පුරුදු ආදී වශයෙන් පුරුදු හඳුන්වන්නට අපි නොඑක් ආකාරයේ විශේෂණ පදත් පාවිච්චි කරනවා. අපි එතනින්ම පටන් ගමු. පුරුදු යනු මොනවාද? ඇබ්බැහිවීම යනු මොනවාද? හැඟීම් වලට වහල්වීම යනු කුමක්ද? ඒ ගැන පූර්විකාවක් සපයන්ට මා ආරාධනා කරනවා අපේ මහාචාර්යතුමාට. බොහොම සන්තෝෂයි අද මේ මාතෘකාව කතා කරන්න ලැබීම ගැන. මොකද මේ මාතෘකාව තුළ තියෙනවා අපේ සමස්ත ජීවිතේම සකස් කරගන්න ඕන මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. දැන් පුරුදු කියලා කියන්නේ අපි යම්කිසි ක්‍රියාවලියක් එකම දෙයක් වරින් වර යලි යලිත් කරනකොට ඒක යම්කිසි විදියක රටාවක් අපේ සිතේ ගොඩනගෙනවා. ඒ සිතේ ගොඩනගුනම ඊට පස්සේ අපි ඒකට ඒ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා පුරුද්දක් කියලා. ඒතකොට ඇත්තටම පොඩි ළමයි සේරම ඉගෙන ගන්නෙ බොහෝ දුරට පුරුදු වලින්. පුරුදු වලින් තමයි ඉගෙන ගන්න පුරුදු කරන්න කියලාත් අපි කියලා තියෙන්නේ. ඒ මොකද හොඳ දෙයක් පුරුදු වුණාම දිගටම ඒ දේ කරගෙන යාමේ හැකියාව ඒ දරුවන්ට තියෙනවා. ඒ වගේම නරක දෙයක් පුරුදු වුණොත් ඒකත් ඒ විදිහට කරගෙන යාමට පුරුද්දක් තියෙනවා. එතකොට මුල ඉඳලම දෙමාපියන් හදා වඩා ගන්නකොට හොඳ දේවල් පුරුදු කරොත් එකම දේ එකම විදිහට යලි යලි කරනකොට ඒක ඇත්තටම මුල කාලේදී අර දෙක දැකලා අනුකරණය කරලා ඒ විදිහට කරන්න. අපි කියන පුරුදු සහ අනුකරණය මේ දෙක තමයි පොඩි ළමයි ඉගෙන ගන්නකොට මූලික මාධ්‍ය දෙක. ඒක පුරුද්දක් කරනවා ඒක අනුකරණය කරනවා. අනුකරණය කිරීමෙන් නැවතක පුරුද්දක් බවට පත් වෙනවා. මේ දිගින් දිකට යනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වල කාරණා තියෙනවා මිනිස්සු කියන්නේ පුරුදු ගුලියක් කියලා. ඒ කියන්නේ මිනිස්සු පුරුදු වල එකතුවක් තියෙන. එතකොට අපේ දැන් අද වර්තමාන කාලේ අපේ යම් කිසි දෙයක් අපේ හැසිරීමක් තීරණය කරනකොට අපි අතීත පුරුද්දක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි එක එක්කෙනාගේ චර්යාවන් හඳුනා ගන්න පුළුවන්. ඔවුන්ගේ අතීතය ගැන යම් කිසි ශාස්ත්‍රයක් කියන්නත් පුළුවන්. ඇයි මෙයා මෙහෙම වෙන්නේ? එතන ඇයි මේ විදිහට හැසිරෙන්නේ? එතකොට ඒ පුරුද්දක ප්‍රතිඵලයක් තමයි. ඒ පුරුද්ද තව ටිකක් කාල යනකොට ඒක ඊට පස්සේ මොලේ ඇති වෙනවා යම්කිසි සංකීර්ණතාවයක්. නැත්තම් අපි කියනවා ජාලගත වීමක් වෙනවා කියලා. ඔය මොලේ තියෙනවා නියුරෝන කියලා පද්ධතියක්. ඒ නියුරෝනයන් යම්කිසි විදියකට එක විදියට හැඩගැහෙනවා. ඒකට කියනවා ප්‍රෝග්‍රෑම් වෙනවා. නැත්තම් ජාලගත වෙනවා. ඒ ජාලගත වුණාම ඊට පස්සේ දිගින් දිගට ඒ ක්‍රියාවලියම සිද්ධ වෙනවා. ඒක ඊට පස්සේ වුණාම අපිට ඒක මිදෙන්න බැරි ගතියකුත් එන්න පුළුවන්. ඒතකොට පුරුද්දක් ඇබ්බැහිවීමක් වෙන්න පුළුවන්. ඇබ්බැහිවීම කාරකයක් සමහරලාට අපේ ශරීරයට හිතකර වෙන්නත් පුළුවන්, අහිතකර වෙන්නත් පුළුවන්. අපි බොහෝ සාමාන්‍ය ඇබ්බැහි කාරක කියලා කියන්නේම අහිතකර දේවල් වලට තමයි. ඒක මත්කුඩු වලට ඇබ්බැහි වෙන්න පුළුවන්, වැරදි චර්යාව වලට ඇබ්බැහි වෙන්න පුළුවන්, වැරදි කතා වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ නොයෙකුත් දේවල් ඇබ්බැහිවීම තියෙනවා. ඒතර මේ දෙකටම සම්බන්ධ වෙනවා අපේ හැඟීම්. හැඟීම් කියලා කියන්නේ අපි සිතන පතන ආකාරයට වඩා ටිකක් ආවේගශීලී බවක් තියෙනවා. අපි කියන බොහෝ දුර ඊර්ෂ්‍යාව, තරහව, ක්‍රෝධය, කෝපය මේ වගේ දේවල් නිසා අපේ ආවේග ඇවිස්සීමක් තියෙනවා. අපි කියන හිතේ ඇවිස්සීමක් තියෙනවා. අනේ හිතේ ඇවිස්සීම තමයි බොහෝ දුරට හැඟීම් කියන වචන සම්බන්ධ වෙන්නේ. ඒත් මේවා ඊට වඩා විද්‍යාත්මක අර්ථකථනය කරගන්නත් පුළුවන්. මූලික වශයෙන් බැලුවොත් පුරුද්දක් කියලා කියන්නේ මනසේ සටහන් කරගත්තු එකම දෙයක් යලි යලිත් කිරීම නිසා ඇතිවන රටාවක්. ඒ රටාව ටිකක් කල් කරනකොට සමහරවිට ඒක ඇබ්බැහිකාරකයක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. අපි කියන නියපොතු හපන්න පුරුදු වුණොත් ඒක ඇබ්බැහිකාරයක් වෙලා යා කොයි වෙලාවෙ බැලුවත් අත කට්ට ගිහිලා නියපොත්ත හපන. ඇඟිලි උරන්න පුරුදු වෙච්ච ළමයි ඊට පස්සේ ඇඟිලි උරුම ඇබ්බැහි වීමක් තියෙනවා. එන්නේ ඒ විදිහට හැම දෙයකටම එහෙම ඇබ්බැහි වීමක් තියෙනවා. ඊළඟට ඒකට අපි නැවැත්තුවොත් එහෙම තරහ ඇති වෙන්න පුළුවන්. අපි ඇඟිලි උරන ළමයෙක්ගෙන් ඇඟිල්ල ඇදලා ගත්තොත් එහෙම එයා ඒ ගැන කෝප වෙන්න පුළුවන්.
කෝපෙලා එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් සමහරලාට බාහිරව සහ අභ්‍යන්තර දෙපැත්තෙම හානිකර විදියට මේවා දෙන එකට බද්ධ වෙලා තියෙන්නේ ඒතර අපේ ජීවිත රටාව සකස් කරගන්නකොට මේ පුරුදු ඒ වගේම අනුකරණය බැවීම හැඟීම් සියල්ලම අපට හසුරුවා ගන්න පුළුවන් වාසනාවට මේ පුරුදු වෙනස් කරන්න පුළුවන් ඒක හැඩගස්සන්න පුළුවන් අබ්බැහිකාරක නවත්තන්න පුළුවන් ඒ වගේම හැඟීම් හසුරුවා ගන්න පුළුවන් මේ හැම දෙයක්ම අපටම කරගන්න පුළුවන්කම තියෙනවා වයසත් වැඩෙනකොට දැනුම එකතු වෙනකොට වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ මඟපෙන්වීම් ලැබෙනකොට අපේම හිත දියුණු කරගත්තම අපිට මේ හැම දෙයක්ම යහපත් අතරත් හරවා ගන්න පුළුවන්කම තියෙනවා ඒකයි මේක දෙන උගාක් වටිනාකම ඇඟිලි උරන්ට එහෙම අබ්බැහි වෙච්ච පුරුදු වෙච්ච පුංචි ළමයින්ට ඉස්සර අම්මලා කරන වැඩක් දැනුත් කරනවා කොහොම ටිකක් එහෙම අතුල්ලනවා දැන් ළමයි මම දන්න එක ළමෙක් එයාටත් මේක ගලව ගන්නම අමාරු කොච්චර හරි කටට යනවා ඇඟිල්ල. ඉතින් මේ ගලව ගන්නම හරි තන ඒක කොහොම ටිකක් අමාරු මේවා කරලා ගාලා තිබුණා. ටික වෙලාවක් යනකොට මෙන්න මේ පොඩි දරුවා ගිහිල්ලා ඇඟිල්ල හොදලා හැම ආයුරනෝ. කියන්නේ ඒ තරම් ළමයි දැන් ඉන්නේ. ඒ පරණ ක්‍රම දැන් ඔට්ටු නෑ වගේ අදාළ නෑ වගේ සමහර අබ්බැහි පුරුදු වලින් ගලව ගන්න අපේ තියෙන සාම්ප්‍රදායික උපක්‍රම අදට වළංගු නැද්ද කියලා විටක මට හිතෙනවා. මහාචාර්යතුමා පහුගිය දවසක අපි දොරමඩලාවේ මාතෘකාව හැටියට යොදාගත්තේ මතට එරෙහි මත. මේ මද්‍රව්‍ය වලට අබ්බැහි වීම ගැන ලොකු ප්‍රශ්නයක්. ලෝකේ පුරා තියෙන ලොකු ප්‍රශ්නයක්නේ. එතන අපි උපුටලා ගත්ත දොරමඩලාවේ පෙන්නවා උපුටලා අරගෙන තරුණ ළමයි කීප දෙනෙක් කතා කරන දේවල් මද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා ගෙදරට බොරු කියලා රටට බොරු කියලා පාසල් වලට බොරු කියලා ගෙදරින් සල්ලි හොරකම් කරලා මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පාවිච්චි කරලා කරපු විනාශකාරී ක්‍රියා දැන් ඔක්කොම කියනවා දැන් මේ පුනරුත්ථාපනය වෙලා දැන් යහමගට පිවිසිලා මේ අය තමන්ට වෙච්ච වරද අපිට වැරදුනා අපි මෙහෙම ඇබ්බැහි වුණා අපිට වෙච්ච වරද මේ කාටවත් මේක කරගන්න එපා කියලා නංගිලා මල්ලංගෙන් ඉල්ලීම් කරන හැටි අපි පෞගේ සතියක දොරමඩලාවේ පේනවා මට ඒකත් මතක් වුණා ඔය මද්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම ගැන කියද්දි අපේ මාතෘකාව පුරුදු ඇබ්බැහිවීම සහ හැඟීම් වලට වහල් වීම හැඟීම් කියන ඒවා කාටවත් තියෙන හැබැයි මේවට වහල් වීම තමයි ප්‍රශ්නේ මහාචාර්ය හොඳයි ආචාර්ය හසන්ත මහතා ඉතාම කාලෝචිත මාතෘකාවක් අදාපි තෝරගෙන තියෙන්නේ ඉතින් මම හිතන්නේ මහාචාර්යතුමා හොඳ විග්‍රහයක් කරා පුරුදු සහ ඇබ්බැහිවීම ඉතින් මම කැමතියි මේ හැඟීම් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න අපි කියනවා කලමනාකරණයේදී ආචාර්ය හසන්ත මහත්මයා විවිධාකාර බුද්ධීන් ගැන අපි කියනවා තාර්කික බුද්ධි අපි ගණන් හදන්න පොත්පත් කියවන්න ලියන්න අපිට උදව් වෙන අපි ඉස්කෝලේ අපිට උගන්වන බුද්ධිය ඊළඟට මෙතනින් එහාට ගිහලා අපි කතා කරනවා භවමය බුද්ධිය එහෙම නැත්නම් හැඟීම්මය බුද්ධිය දැන් අපි දකිනවා සමාජයේ සමහර වෙලාවට පුද්ගලයෝ ගත්තාම විභාගේ පාස් හැබැයි ජීවිතේ ෆේල් උදේට දෙපා හවසට සිව්පා එයි මේ තමන්ගේ හැඟීම් පාලනය කරගන්න සුව දමනයක් ඇතුව නිශ්චිත ශික්ෂණයක් විනයක් ඇතුව කටයුතු කරන්න බැරි බවක් අපි දකිනවා ඒ නිසා මේ හැඟීම් අපි දකිනවා හොඳට නරකට දෙකටම හැඟීම් ඉතින් මේ භාවමය බුද්ධිය අද කලමනාකරණයේ ඉතාම තීරණාත්මක සංදිස්ථානයක් නැත්නම් ඉතාම තීරණාත්මක ඉගෙනුමක් බවට පත් වෙලා තියෙනවා හොඳ නායකයෙක් වෙන්න නම් තාර්කික බුද්ධිය පමණක් තිබිලා මදි මේ හැඟීම්මය බුද්ධිය තියෙන්නට ඕනේ කියලා. එහෙම නැත්නම් මේ භවමය බුද්ධිය තියෙන්නට ඕනේ කියලා. ඉතින් අර මම කිව්ව පදනම ඔස්සේ ආචාර්ය හසන්ත මහත්මයා ඇයි මේ මිනිස්සු විවිධ අබ්බැහිකම් වලට ගොදුරු වෙන්නේ? ඇයි මිනිස්සු විවිධ අවපුරුදු වලට යන්නේ? ඉතින් මං හිතන්නේ මේ හැඟීම්මය බුද්ධිය එහෙම නැත්නම් මේ භවමය බුද්ධිය පිළිබඳ තියෙන අඩුපාඩුවක් හැටියට තමයි විද්‍යාඥයෝ සැලකන්නේ. ඉතින් මෙතනදී අපි දකිනවා මේක මේ අලුත් දෙයක් නෙමෙයි මේක ඇමරිකාවේ නිර්මාණය කරපු දෙයක් නෙමෙයි මේක ඈත අතීතයේ ඉඳලා අප තුල තිබුණා මේක මුතුන් මිත්තන්ගේ තිබුණා අපි දන්නවා ශ්‍රේෂ්ඨ ආගමික නායකයෝ සියලු දෙනාම භවමය බුද්ධියෙන් පිරිපුන් උදවිය ඒ අය තුල ශික්ෂණයක් තිබුණා සංයමයක් තිබුණා ඒ අය විනයක් ඇතුව ක්‍රියා කරා ඉතින් මේකේ අඩුපාඩුව තමයි අපි දකින්නේ මේ මිනිස්සු විවිධ හැඟීම් වලට වහල් වෙලා හැඟීම් ඔස්සේ ක්‍රියා කරමින් විනාශකාරී සිදුවීම් වලට යොමු වෙමින් මේ ඇති වෙන දේ ඉතින් මේක අපි හඳුනාගත යුතුයි පැහැදිලිව භවමය බුද්ධිය එහෙම නැත්නම් හැඟීම්මය බුද්ධිය කියන දේ ප්‍රධානම කරුණ ඉතින් මේ ගැන විවිධ විද්‍යාඥයෝ විවිධ අර්ථකථන දෙනවා විවිධ නිර්වචන දෙනවා ඉතින් මම හිතන්නේ සරලවම විදියට කියනවා නම් අපේ හැඟීම් පිළිබඳව අප තුළ තියෙන අවබෝධය ඒ හැඟීම් තුලින් යම්කිසි දෙයකට යොමු වීම පිළිබඳව අප තුළ තියෙන ප්‍රවීණත්වය
මේක අද අපි කලමනා කරන දේ කියන කොම්පිටන්සි එකක්. එහෙම නැත්නම් කුසලතාවයක්. අපේ හැඟීම් කෙසේද ජයග්‍රහණය කරා යොමු කරවන්නේ? හැඟීම් කෙසේද සාර්ථකත්වයේ කරා යොමු කරවන්නේ? යමක් සාර්ථක ලෙස නිමා කරන්න. දැන් අපි ගමු උදාහරණයක් ඇරෙට ආචාර්ය හසන්ත මහත්තයා ක්‍රීඩාවක්. දැන් මේකට හොඳම උදාහරණේ තමයි නිව්සීලන්ඩ් රග්බි ටීම්. අපි කියනවා රග්බි ක්‍රීඩාවේද රගර් ක්‍රීඩකයෝ. ඔවුන්ගේ තියෙනවා මේ පොඩි චාරිත්‍රයක් රගර් ක්‍රීඩාවේ ක්‍රීඩා තරඟයකට කලින් අපි කියනකට හකා කියලා. මේ හකා කියලා පුංචි අර ඒ ගෝත්‍රික ජනතාවගේ පුංචි චර්යාවක් ඔවුන් දෝමින් පණිමින් ඒක ඉටු කරනවා. ඒ තුළ ඔවුන් ලොකු ගැම්මක් ලොකු ජවයක් ලොකු හැඟීම් බර බවක් ඊට පස්සේ තරඟයට ගියාම අර ගැම්මෙනුයි තරඟෙ දිනන්නේ. අර ගැම්මෙනුයි තරඟෙට යොමු වෙන්නේ. ඉතින් මේ අපි කියනවා හැඟීම් අපි යොමු කරන්නට පුළුවන් ජීවිතේ ජය ගන්නට. සාර්ථකත්වයේ අත්දකින්න. ඉතින් මේ ගැන අපිට තවදුරටත් කතා කරන්නට පුළුවන්. ඉතින් මෙතනදී මට කියන්න ඕනේ කරේ අපි තුල යහ හැඟීම් වර්ධනය කරගෙන හොඳ භාවයන් තුල සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්. අප තුල තියෙන අවහැඟීම් හඳුනාගෙන ඒවා පුළුවන් තරම් ඒ පිළිබඳ අවදිභාවයෙන් ඒවා අඩු කරන්නට ක්‍රියා කරමින් ජීවත් වෙමින් තමයි සාර්ථකත්වය ලබන්නට පුළුවන්. ඔව් පුරුදු කියන වචනෙට දෙපැත්තක් තියෙනවා කියලා අපි කියව හොඳ පුරුදු කැත පුරුදු. ඉතින් හොඳ පුරුදු හොඳයිනේ. දැන් හොඳ දෙයකට අබ්බැහි වුණාට ඒක අපිට වරදක් කියන්නටත් බෑනේ. හැඟීම් කියන එකවත් මිනිසුන්ට තියෙන්න ඕනේ. ඉතින් මේ මාතෘකාවේ දෙපැත්තක් තියෙනවා. දැන් ඔබතුමා කල්මනා කරන ශාස්ත්‍රය ගැන කතා කළා. දැන් ඊළඟට වාඩි වෙලා ඉන්නේ අපේ රටේ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය. මේ සංස්කෘතියටත් අදාළ විෂය කාරණාවක් මේක ඇතුලේ තියෙනවා කියලා මට විතරක හිතෙනවා. මේ සමහර පුරුදු සමහර අබ්බැහි සංස්කෘතියේ එක්තරා විදිහක කොටසක්. දැන් රාජ්‍ය සේවයේ පැත්තට එනකොට රාජ්‍ය සේවයේ ඵලදායිතාවය පිළිබඳ කතා කරද්දී සමහර පුරුදු සමහර අබ්බැහිවීම් නම් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඔබතුමියට ඇති පිළිතුර. ඔව් ඇත්තටම අද දවසේ මේ මාතෘකාව මම හිතන්නේ සමාජයක් ඉදිරියට ගෙනියන්න ඍජුව සහ වක්‍රව දැවැන්තව බලපාන මාතෘකාවක්. පුරුදු අබ්බැහිවීම් සහ හැඟීම් මේ වගේ හසන්ත මහත්මයා ඔබ සඳහන් කළා වගේම යහපත් අයහපත් දෙපැත්තම තිබෙනවා. අපි මේ මුලටම ගිහාම ජන සමාජයක ඇතිවන්නේ මව් කුසේ ඉඳන්. අපි මව් කුසට එනකොට අපිට ඇහෙන ලබ්ඩප් ශබ්දයත් එක්ක තමයි අපිට මූලිකවම ඇහෙන්න පටන් ගන්න. ඊට පස්සේ දෙමව්පියන්ගේ කතාබහ මේ දේවල් පුරුද්දක් වෙනවා. දැන් කවදාවත් අහපු නැති දේවල් ළමයි කුඩා කාලේ කියන්න පටන් ගන්නවා. ඒ පුරුදු ඇති වෙනවා අම්මගේ හැඟීම් තුලින්ම. දරුවට යනවා අම්මට ඇහෙන දේවල් තුලින් අම්ම හැසිරෙන විදිහෙන් මේ විදිහට දරුවට මේ දේවල් අත්පත් වෙනවා. ඊගාවට දරුවා ඉපදුනාට පස්සේ ඔබ සඳහන් කරපු මහා සංස්කෘතිය තුලත් සුද්ධ සංස්කෘතිය තුලත් පවුලක් තුල තියෙන සංස්කෘතියයි මහා පොදු ජන සමාජය තුල තියෙන සංස්කෘතිය විසිනුයි දරුවට මේ දේවල් අත්පත් කරගන්න. පුජ්‍යල සංවර්ධනයේ වෙද්දී මේවා ඉතාම වැදගත්. ආරයෙන් එන කොටස සහ පරිසරයෙන් එන කොටස තුළ මේ පුරුදු සහ අබ්බැහි වීම වලට බලපෑම් ඇති කරනවා. ඒවා නිසගයෙන්මත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නොතේරි තමන්ටම පාලනයකින් තොරව මේ දේවල් සිද්ධ වෙනවා. දැන් අපි කියනවා කෙනෙකුට අහලා පුරුදු දේවල්. ඒ කියන්නේ ඇහුනහම පුරුදු වෙනවා දේවල්. සමහර දරුවෝ දෙමව්පියෝ කියනවා ගෙදර මේ නරක වචන කතා කරන්නේ නැහැ කොහෙන් කතා කරනවද දන්නේ නැහෙනි කියලා කියනවා. එතකොට සමහරට ස්කූල් වෑන් එකක වෙන්න පුළුවන් වෙන තැනකින් වෙන අහ පුරුදු. ඊට පස්සේ දැක පුරුදු. දැක්කහම පුරුදු වෙනවා. නරක දෙයක් වෙන්නත් පුළුවන් හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ හොඳ දේවල් හොඳ සමාජකින් එකතු වෙනවා නරක දේවල් නරක සමාජයෙන් එකතු වෙනවා. දරුවෝ දන්නේ නැහෙනි හොඳ නරක කියලා. දැන් දරුවෝ දන්නේ නැහැ මේ නරක වචන කියනවා කියලා එකක් දරුවෝ දන්නේ. එතකොට අහලා දැකලා බලනවා. ඊට පස්සේ ගුරු පුරුදු. ගුරුවරු ඇසුරෙන් හොඳ පුරුදු ඇති වෙනවා. අපිට ගුරුවරු කියන්නේ අම්මගේ මව් කුසේ ඉඳන්ම ගුරුවරයා. ඊට පස්සේ අපි දන්නවනේ විශ්වවිද්‍යාලයට යන ගම ගුරුවරු. පොදු මහ ජන සමාජ ගුරුවරු. වැඩිහිටියොත් ගුරුවරු. ඉතින් මේගොල්ලන්ගෙන් එන පුරුදු ටික එකතු වෙනවා අපේ ජීවිතවලට. අපිට හිතලත් එකතු වෙන යන්දර නොහිත නොදැනීම ජීවිතේ ඇටමස් නහරවලට එකතු වෙන ටිකක් තියෙනවා. ඊට පස්සේ හුරු පුරුදු. නිකන් ජීවත් වෙනකොට නිකන්ම හුරු වෙලා. ඒ කියන්නේ ඉස්කෝලේ ඇරලා ආපු ගමන් සෙරෙප්පු ගලවනවා අයියත් ගලවුවා තාත්තරත් ගලවන්නේ විදිහට. ඉතින් එකක් වම් කෙරෝ වම් කකුලේ සෙරෙප්පුව කොහෙද දකුණ කකුල කොහෙද. ඊට පස්සේ පහුවද ඉස්කෝලේ යනකොට ගෙවල් වල ලොකු ප්‍රශ්න. දැන් අපි ජපානි ගත්තාම පෙර පාසල් වල පළවෙනි පාඩමක් විදිහට උගන්වනවා සෙරෙප්පු දෙක ගලවලා තියෙන හැටි.
ඒ වාගේ මේ හුරු පුරුදු වෙන දේවල් තියෙන අපේ සමාජය ඇතුළේ බොහෝ වෙලාවට එදා අද සංස්කෘතිය තුළ බලනකොට අසන්ද මහත්මයා අද වෙනකොට ගොඩක් දරුවන්ට මේ හුරු පුරුදු වෙන්නේ අවරගණී දේවල්. ඒකට දැවැන්ත විදිහට මාධ්‍ය බලපානවා. දැවැන්ත විදිහට ජීවිතයට විශාල වශයෙන් ඒ නිසාම තමයි මෙවැනි සංකතන වැදගත් වෙන්නේ. ඊගාවට අපිට අහලා පුරුදු, දැකලා පුරුදු, හුරු පුරුදු, ගුරු පුරුදු, ඵල පුරුදු වෙනවා. ඊට පස්සේ මේක කරලා කරලා ඵල පුරුද්දකට ගිහින් අත්හැර ගන්න බැරි වෙනවා. දැනුම වැඩි වෙනකොට, කුසලතාවය වැඩි වෙනකොට, ආකල්ප වලින් පෝෂණය වෙනකොට කෙනෙකුට මේව වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා. සමහර විට බාහිර බලපෑමක් තුළ, සමහර සොයන්ව තමන් විසින්ම ඒ විදිහට තමයි මේ පුරුද්ද කියන දේ ජීවිතයට එකතු වෙන්නේ. ඒක ඇබ්බැහිවීමක් වෙනවා. ඇබ්බැහිවීම හොඳ ඇබ්බැහිවීමුත් තියෙනවා, නරක පැත්තට ඇබ්බැහිවීමුත් තියෙනවා. දැන් ඇබ්බැහිවීම හොඳ වුණත් අනවශ්‍ය විදිහට ගියාම ජීවිතේ හොඳ ඇබ්බැහිවීමක් වුණත් ගැටලුවක් වෙනවා. දැන් ඒ කියන්නේ ජීවිතේ සැලසුම් වීම ඉතාම හොඳ දෙයක්නේ. මම උදාහරණයක් කියනවා, සැලසුම් සහගත වීම ඉතාම හොඳ ඇබ්බැහිවීමක්. හැබැයි සැලසුම් ගත වෙනවා මගේ මහත්තයාගේ යාළුවෙක් දවසක්, මම කියන්නේ අවුරුදු 10කට 12කට විතර කලින් උදාහරණයක් මේ. එයා හරිම සැලසුම් සහගත කෙනෙක්. එයාගේ මේ දෛනික දිනචරියාවේ තියෙන වැඩේ තියෙනකොට ඔය උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ හදිසි අනතුරකින් පවුලේ 5 දෙනෙක් නැති වෙනවා. නමුත් මෙයාගේ සැලැස්ම මෙයා වෙනස් කරන්නේ ඔක්කොම ඉවරලා තමයි. ඒකට එහෙම තියෙනවා සැලසුම් හදාගෙන අපි ඒ නම්මශීලී නොවෙන. ඒ කියන්නේ පුරුදු වුණත් හොඳ, ඒක ඇබ්බැහි වීම වුණත් හොඳ දෙයි අන්තයට යෑම කියන තැනදී අපි යම්කිසි ගැටලු සමාජය තුළ දකිනවා. ඒක උදාහරණයක් හැටියට පොත් කියවීම, කියවීම හොඳ පුරුද්දක්. ඇබ්බැහි වෙන අයත් ඉන්නවා, පොතක් ගත්තොත් මේක කියවන්න ඕන, ඕන පොතක් කියවන අය ඒක ඇබ්බැහි. ඉතින් නරක දෙයක් නෙමෙයි. හැබැයි පොත කියෝ කියෝ ඉන්නකොට කවුරු හරි ළිඳකට වැටෙනවා. දැන් එතකොටත් පොත කියෝ කියෝ ඉන්නවනම් ඒක තමයි මම මේක කියවලා දැන් හොඳම හරිය මේ යන්නේ. දැන් මේක කියවලා මිසක් මේ එළියට බහින්න බෑ කියලා හිටියොත් එහෙම එතන ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. අන්න එවැනි ඇබ්බැහිවීම අපතුල තිබෙනවා. ඔබ හොඳ ප්‍රශ්නයක් අහුවා රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන්. දැන් රාජ්‍ය සේවකයෝ මේ වෙනකොට 116ක් ඉන්නවා මේ රටේ. සාමාන්‍යයෙන් හැම 15කට මේක රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ජනගහනයත් එක්ක බලපුවා මිලියන 21.3ත් එක්ක බලපුවා. දැන් රාජ්‍ය සේවයට එනකොට පළවෙනි දවසේ හසන්ත මහත්මයා එන්නේ කලින්ම දවසේ ලෑස්ති කරලා තියලා උදේම තියෙන බස් එකේ. කාටවත් දුම්රිය ප්‍රමාදයන්වත්, බස් ප්‍රමාදයන්වත් කිසි දෙයක් නැහැ. ආදරෙන්, කරුණාවෙන්, භක්තියෙන් උදේ වැඩට එන්නේ. ඒ ආවට පස්සේ පළවෙනි සතියෙම පුරුදු වෙනවා මේකේ තියෙන යම් යම් සංස්කෘති. එන්නේ හරිම ආසාවෙන්, කැමැත්තෙන් පළවෙනි දවසේ. ඒ හැඟීමම විශ්‍රාම යන දවසේ තියෙනවද කියලා පර්යේෂණයක් කළොත් මං හිතන්නේ 99.99%ම නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට ඒ ඇති වෙන්නේ අර තියෙන උපසංස්කෘතීන් වලින් බොහෝ දේවල් පහසුව තක අපි ගන්නවා. අපේ ජන සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපි මානසික දුප්පත්, අනික කම්මැලි. මේ නිසා අනවශ්‍ය පුරුදු ජීවිතයට එකතු කරගන්නවා විග්‍රහ නොකරගෙන. මොකද ජාතියක් වශයෙන් ගත්තහම අපි අනික් ජාතීන් එක්ක, ලෝකෙත් එක්ක සසඳලා බලනකොට අපි මානසිකව දුප්පත්. ඇත්තම මානසින් දුප්පත්. ඒක නිසා තමයි මේ යැපුම් මානසිකත්වය මෙච්චර වැඩි වෙලා තියෙන්නේ. ඊගාවට කම්මැලි. බොහෝ දේට කම්මැලි. ඒක නිසා දැන් ඉස්සර පුරුද්දක් තියෙනවනේ ඇවිදින එක පුරුද්දක්. ඒ ගොඩ දුර ඇවිදින්න පුළුවන් ගංගොල මිනිස්සුන්ට ඇවිදින්න. දැන් පොඩි මීටර් 100ක් 200ක්වත් අපි යන්නේ වෙනම පුරුදු වෙලා. එතකොට මේ තාක්ෂණය නිසා අපේ පුරුදු වෙනස් වෙනවා, ජනමාධ්‍ය නිසා වෙනස් වෙනවා, බාහිර පරිසරය විශාල වශයෙන් මේකට යොමු වෙලා තියෙනවා. මේ විග්‍රහ කරගන්න බැරි වුණොත් අපේ ජීවිතය කියන්නේ සරල සුන්දර අල්පේච්ඡ තැන තියෙන්න තමයි මේ පුරුදු ඇබ්බැහිවීම් අවශ්‍යයි කියන එක නොතේරුම් ගත්තොත් ජීවිතේ විශාල අරගලයකට පත් වෙනවා. ඒ අරගලයේ ප්‍රතිඵල තමයි අපි බොහෝ වෙලාවට මේ දකිමින් පවතින. ගැහැණුන්ගේ පුරුදු සහ පිරිමින්ගේ පුරුදු අතර ලොකු වෙනසක් තියෙනවද කියලත් අපි ඊළඟ වටේදී කතා කරමු. කාන්තාවකුත් ඉන්නවනේ නේද? සමහරු දන්නවා මේ පුරුද්ද නරක පුරුද්දක් කියලා. මේ ඇබ්බැහිවීම නරක ඇබ්බැහිවීමක් කියලා දන්නවා. මම හැඟීම් වලට වහල් වෙලා වැඩ කරනවා කියලා මම මගේ හැඟීම් වලට මට තේරෙනවා. මම දන්නවා මේක වැරදි කියලා. ඒ වුණාට මේකෙන් ගැලවෙන්න අමාරුයි. ඒ කියන්නේ ගැලවෙන්න හිතාගෙන අදනම් මම මේක කරන්නෙම නැහැ. අද දැන් මම අද කරන්නේ නැහැ. ඒ වුණාට එයා කරන්නේ කියලා හිතන එක නිකන් අනුත්සාහකව උත්සාහයක් නැතුවම නිකන් එයා අතින් කෙරෙනවා. මේ සමහර පුරුදු වල සමහර ඇබ්බැහිවීම වල ලක්ෂණය තමයි කොච්චර හිතුවත් කෙරෙන්නේ. මේක මනෝමූලික කාරණාවක්. මනෝ වෛද්‍යවරයෙකුට ඇති පිළිතුරක් වෛද්‍යතුමා.
මුලින්ම ස්වාධීන රූපවාහිනියට හසන්ත මහත්තයාට ස්තුතිවන්ත වෙනවා මේ සුවිශේෂී මාතෘකාව තෝරා ගැනීම සම්බන්ධව. මම හිතන්නේ විග්‍රහයන් රාශියක් කරලා තියෙද්දි දැන් මේ සම්බන්ධව මම හිතුවොත් දැන් අපි මේ පුරුදු කියන එක ගත්තාම අපේ ජීවිතේම තමයි. අපි හැමදාම මේ පුරුදු එක්ක තමයි දවස පටන් ගන්න දවස ගත කරන්නේ. මේ පුරුදු සඳහා ක්‍රියාත්මක වීම අභ්‍යන්තරය අපි ගත්තාම චුට්ටක් අපි මේ පංචේන්ද්‍රයන් ඔස්සේ හැමතිස්සෙම අභ්‍යන්තරය අපි සිතුවිලි හදනවා. මේ හදන සිතුවිලි තමයි අපි ඊළඟට චිත්ත වේග බවට ඉමෝෂන්ස් බවට පත් කරගන්නේ. මේ චිත්ත වේග අපි කැමති චිත්ත වේග තියෙනවා, අකමැති චිත්ත වේගත් තියෙනවා. දැන් දේශය, වෛරය, ක්‍රෝධය මේ අපිත් ඇතුළු අපි කරන දේවල්. ඒවා සාමාන්‍ය සමාජය තුළ හොඳ නැති ඒවා විදිහට තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ ආදරය, කරුණාව, සෙනෙහස ඒ වගේ චිත්ත වේගනුත් තියෙනවා, ඉමෝෂන්සුත් තියෙනවා. එතකොට මේ සිතුවිලි චිත්ත වේග බවට පත් වුණාට පස්සේ මේක අපි එළියට ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාත්මක කිරීම තමයි ඇත්තටම දෙවනි පාර්ශවයක් අපිව දකින ක්‍රමී. ඔය අභ්‍යන්තරයේ අපි හදන සිතුවිල්ල කවුරුත් දකින්නෙත් නැහැ. අපි කලමනාකරණය කරගත්තත් අපි අත්සේ හැදුණු චිත්ත වේගයේ කවුරුත් දකින්නෙත් නැහැ. හැබැයි මේක ක්‍රියාත්මක කිරීම අපි ක්‍රම තුනකට කරනවා. මේ ක්‍රම තුන එකක් තමයි වාචිකව අපි චිත්ත වේග ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීම අපි එක්කෝ ඉතාමත් සුහදශීලීව, මිත්‍රශීලී වාචිකව ප්‍රකාශ කරන වචනවලින් අපේ තියෙන හිතවත්කම, අපේ දුක, කනගාටුව ප්‍රකාශ කරනවා, ආදරය, සෙනෙහස ප්‍රකාශ කරනවා ආදී වශයෙන් වචනේ අපි පාවිච්චි කරනවා අපේ මේ චිත්ත වේගය එළියට ප්‍රකාශ කරගන්න. ඒකම අපි කය ප්‍රකාශ කරනවා. අපි ක්‍රියාත්මක කිරීමෙන් අපි හදිස්සියේ යාළුවෙකුගේ දැන් මරණයක් සිදු වුණාම අපි ගිහින් දුවලා පැනලා වත්ත පිටිය සුද්ධ කරලා එයාට උදව් කරලා අපි කයින් කරලා එතකොට අපි අපේ දුක ප්‍රකාශ කරන එක ක්‍රමයක් විදිහට යොදා ගන්නවා. අර ගිහින් අඬාඬා ඉන්නවට එහයින් ගිය එයාට දැනෙන්න අපි උදව්වක් කරලා මේ අපි ඔයත් එක්ක දුක් වෙන්න ඉන්නවා කියලා අපි යම්කිසි ක්‍රමවේදයක් එක පාවිච්චි කරනවා. ඒකම අපි මනසින් සමහර වෙලාවට දුක් වෙනවා. සමහර වෙලාවට අපි ඒ දුක කියන්න බෑ, අපිම දරාගෙන අපිම ඉන්නවා. සමහරට මනසෙන් අපි තරහ ප්‍රකාශ කරනවා. දැන් අසන්ත මහත්තයා දැන් අපිට වැඩිය ඉහළ නිලධාරියෙක් වුණොත් අපිට මොනවා හරි දැඩි විදිහට දෝෂාරෝපණය කරොත් අපිට ඒක වචනයෙන් හෝ කයින් අපිට ප්‍රකාශ කරන්න බෑනේ. එතකොට අපි ඉතින් අස්සේ තියාගෙන ඕක අපිටත් පුළුවන් වුණොත් කියලා සමහර විට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මම මොකද මේ වරදක් නොකර මට මෙහෙම කිව්වේ කියලා අපි ඒ කෑල්ල ප්‍රකාශ කරගන්නේ ඇතුළෙන්මයි. මනස තුළින්ම කරලා ඒ ක්‍රියාත්මක වීමත් කරලා ඉවර කරගන්න. ඒතර මේ විදිහට අපි ක්‍රියාත්මක කරගෙන යද්දී මේ පුරුදු කියන එක ජීවිතේ හැම දෙයක් එක්කම ළමා කාලේ ඉඳන්ම බැඳලා තියෙනවා. මේ පුරුදු කියන එක ඇබ්බැහිවීම දක්වා යන්න පුළුවන්. එතකොට පුරුදු කියන එක ඇබ්බැහිවීම දක්වා යද්දී අපේ රසායනික පද්ධතිය මොලේ විශේෂයෙන්ම ඩොපමින් කියන රසායනිකය ක්‍රියාත්මක වෙනවා ප්‍රබල විදිහට. ඊට අමතරව අපේ මේ විද්‍යුත් පරිපත ජාලයක් තමයි මොලේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ලක්ෂ කෝටි ගාන. මේවා සිස්ටම් එක, ඒ කියන්නේ ක්‍රියාත්මක වීමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නිතර හැමදාම තරහ යන කෙනෙකුට මේ රසායනික ද්‍රව්‍යවල වෙනස් වීම බලපෑම් දෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක මේ නියුරෝ රසායනිකයන්ගේ බලපෑමෙන් මේ ක්‍රියාත්මක විදුලි පද්ධති, විද්‍යුත් පද්ධතිවල වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන්, අලුත් පද්ධති නිර්මාණය වෙන්න පුළුවන්, පරණ පද්ධති යන්න පුළුවන්. මේ ආකාරයට ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් මේක ඇතුලේ සිදු වෙනවා. ඊට අමතරව මේ දැන් ඩොපමින් කියන රසායනික ද්‍රව්‍යයට අමතරව සෙරටොනින්, තවත් නොරැඩිලින් ආදි වශයෙන් තවත් රසායනික ද්‍රව්‍ය භාවිතයට මේක වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්. අපි එතකොට දකින්න ඕනේ එක තමයි මේ ඇඩික්ෂන්, එහෙම නැත්නම් ඇබ්බැහිවීම තුළ මේ නියුරෝ රසායනිකයන්ට බලපෑම් ඇති වෙනවා නම් අපි දැන් මානසික රෝග සහ ගැටලු වලට කතා කරන්නේ මේවා වෙනස් වීමම තමයි. එහෙමනම් ඇබ්බැහිවීම ඍජුව හෝ වක්‍රව මානසික රෝග ගැටලු වලට සම්බන්ධ විය හැකියි. ඒක බොහෝ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන උදාහරණයක් ඇරෙන්න මද්දව වැඩිපුර භාවිත කරන අයට අය පිළිබඳ ගත්තාම ඒගොල්ලන්ට කාන්සාව කියන ඇන්සයිටි කියන රෝග තත්ත්වය බහුලය තමයි වැඩිපුර බොන්නේ. මද්දව භාවිත කරන්නේ. එතකොට එහෙම ගත්තාම අපි මෙතන සම්බන්ධයක් හදාගන්න පුළුවන්. ඒකෙන්ද මේක සවිශේෂී මාතෘකාවක් අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන්.
පුංචි කාලේ ඉඳලා දරා ගන්නට පුරුදු වෙන එක පුංචි කාලේ ඉඳලා ඉවසන්නට පුරුදු වෙන එක දැන් ඉවසීමත් පුරුද්දක් හැටියට ප්‍රගුණ කරනවා නේද දරා ගන්න එකත් පුරුද්දක් හැටියට සමහරුන්ට ඕන කනගාටුදායක අවස්ථාවක දරාගෙන ඉන්න පුළුවන් අඬන්න නැතුවත් ඉන්න පුළුවන් හැඟීම් වලට වහල් වෙන්නේ නැහැ දැන් හැඟ දුකයි දුක කියන මහා අමාරු සිතුවිල්ල හැඟීම ඒක දැනෙනවා ඒ උනාට අඬන්න නැතුව ඉන්න පුළුවන් මොකක් හෝ පුරුද්දක් එයා ඇතුළේ තියෙනවා වෙන්න පුළුවන් එහෙම චරිත අපි දකිනවා මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක් බව තුනේ පණිවිඩ කිහිපයක් සඳහන්